ගන්නවා නේද? දෙනිද නෑ. මේ මනස පාලකයෝ සැප විඳිනවා පාලකයෝ සැප විඳිනවා ෘත්‍ය සමිති ක්‍රියාමාර්ගයක් රජහින්දාන්ගේ සංගම විසින් ගන්න ලැබුවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ සඳා දිනයේදී එක් කණ්ඩායමකට පමණක් රුපියල් 35000ක දීමනාවක් වැඩි කිරීම. මං හිතන්නේ රජහින්දාන්ගේ සංගම විදියට හෙද නිලධාරීන්ගේ විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ ඉල්ලීම් සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව හැම විටම සාකච්ඡා කරා. නමුත් ඒ සාකච්ඡාවලට කිසිම ප්‍රතිඵලයක් හම්බුන්නේ නැහැ. ඒ ප්‍රතිඵලයක් හම්බෙන්න නැති වටපිටාවක මෙලෙස එක කණ්ඩායමකට පමණක් නැවතත් දීමනා වැඩි කිරීම සාධාරණීකරණය කරන්න බෑ. එම නිසා රජහින්දාන්ගේ සංගමය සහ විධායක සභාව ඒක මතිකව තීරණය කරා එම දීමනාවට විරුද්ධව ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතුයි කියා. ඉතින් අපි පාලකයන්ට ආණ්ඩුවට කියන්නේ මෙම හෙදියන්ගේ නොසන්සුන්තාවයට වහාම උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අපට අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස තීව්‍ර කරන්න සිදු වෙනවා. එම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සාධනීය උත්තරයක් ඉක්මනින්ම පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ දීමනා අනිවාර්යයෙන්ම වැටුප වෘත්තීන් අනුව වෙනස් විය හැකි. නමුත් දීමනාව කියන්නේ ඕන එක්කෙනෙක් කියන්නේ බස් එකේ නම් ඒකේ ප්‍රවාහන ගාස්තුව එකයි. ඒතර කඩේට ගියොත් එහෙම සීනි ගන්න කියලා එකක් එකයි. එහෙනම් ඒ දීමනා සමාන විය යුතුයි. අපේ අදහස මේකේ මං හිතන්නේ දීමනාවල විෂමතාවයක් අපි පෙරදිත් කිව්වා. මීට 2021 වර්ෂයේදී අපි මේ දීමනා විෂමතාවය, වැටුප් විෂමතාවය, සීනි විෂමතාවය යන කරුණු කිහිපයක් මුල් කරගනිමින් අපි වෘත්තීය අරගලයක් කරා. ඒ වෘත්තීය අරගලය අපි මං හිතන්නේ දවස් 7ක වෘත්තීය අරගලයෙන් පසුව යම්කිසි විදිහකට අපි ඒක නතර කරා. ඒක ප්‍රධාන හේතුව වුණේ රටේ තියෙන ආර්ථික අර්බුදය. ඒ ආර්ථික හමුදුව හැමේ අපි අපේ සේවාව ලබා දුන්නා. නමුත් පාලකයන් විසින් නැවත නැවතත් එක් කණ්ඩායමකට පමණක් මෙසේ දීමනාව වැඩි කිරීම කිසිසේත්ම සාධාරණ. ඒකින්ද අපි කියන්නේ එම වැඩි කරපු දීමනාව සෞඛ්‍ය සේවාවේ මං හිතන්නේ පැය 24ම සේවාව ආවරණය කරන හෙද නිලධාරීන්ට ලබා දීම අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. නැත්නම් හෙද නිලධාරීන්ගේ මේ නොසන්සුන් භාවය කිසිසේත්ම සමනය කරන්න බැරි වෙනවා. Talk with Pawanthaprasad, ඔබ සොයන channel එක.